අපි channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මම සුබ දවසක් කියලා මම ඔයාලව පිළිගන්නවා. ඉතින් අද ලංකාවේ ඉඳන් UK වලට එනවා නම් nurse කෙනෙක් විදිහට ඒගොල්ලන්ට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි කරන්න යන්නේ. මේක ඊටාම වැදගත් වෙයි ඔයාලට. මොකද මෙහි මේ NMC pin එක ගන්න නම් මේ step එක ඔයාලා කරන්නම වෙනවා. ඒ තමයි ඔස්කි. අද ඉතින් අපි ඔස්කි පිළිබඳව වැඩිදුර කතා කරන්න යනවා. මොකද ඒකේ කොහොමද ඔස්කි කරන්නේ? ඒ ගැන ටිකක් වැඩිපුර ඒ කියන්නේ ඔයාලට තේරෙන විදිහට අපි අද කතා කරන්න යනවා. ඉතින් මොකක්ද මේ ඔස්කි කියලා අපි දැන් බලමු. UK වල නර්ස් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඔයාට UK වල නර්ස් කෙනෙක් වෙද්දී මේ රෙජිස්ට්‍රේෂන් process එක complete කරන්න ඕනේ. ඒකෙදී ඔයා back home verification ඒ කියන්නේ අපෙන් ලංකාවේ නම් nursing council එකේ verification ගත්තාම ඔයාට link එක එනවා CBT කරන්න පුළුවන් ඔයාට ඒකට register වෙලා කරන්න OSCE කරන්න පුළුවන් OSCE වලට register වෙන්න කියලා. ඉතින් CBT කියන්නේ computer based test එකක්. ඒක ගැන අපි පස්සේ විස්තර කියන්න. අද අපි කතා කරන්න යන්නේ OSCE exam එක ගැන. OSCE කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙදී nurse කෙනෙක් විදිහට register වෙද්දී කරන්න තියෙන practical exam එක. ඔයා NHS එකට ජොයින් වෙලා නම් මෙහි රෙජිස්ටර් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් NHS එකෙන් ඔයාලට ඔස්කි වලට ට්‍රේනින් එක දෙනවා. ඒගොල්ලෝ ඔයාලට එක්සෑම් එකක් බුක් කරනවා. එතකොට ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරනවා නම් සමහර විට ඒගොල්ලෝ ඔයාලට ට්‍රේනින් එකයි එක්සෑම් එකයි arrange කරලා pay කරන්න පුළුවන්. සමහර විට ඔයාලට එහෙම කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ඔයා වැඩ කරන කම්පැනි එක මත ඩිපෙන්ඩ් වෙනවා. මෙහි UK වල ඔස්කි එක්සෑම් එක කරන එක්සෑම් සෙන්ටර්ස් 5යි තියෙන්නේ. ඒටික අපි දැන් බලමු. පළවෙනි එක Oxford Brookes University එක, දෙවෙනි එක University of Northampton, තුන්වෙනි එක Ulster University එක, මේක තියෙන Northern Ireland වල. ඊළඟ එක Northumbria University එක, අනිත් එක Leeds Teaching Hospital NHS Trust එක. මේ ආයතන පහ තමයි දැනට මෙහි ඔස්කි කරන්නේ එක්සෑම් එක. සාමාන්‍යයෙන් ඔයා NHS එකකට නම් apply කරේ. සාමාන්‍යයෙන් NHS එකේ hospitals ඒගොල්ලෝ exam කරන center එකක් සාමාන්‍යයෙන් තියෙනවා. හැමදාම වගේ exam කරන center එකක්. එතකොට ඔයාලට ඒකෙන් තමයි ඒගොල්ලෝ exam book කරන්නේ. private නම් සමහර වෙලාවට ඒගොල්ලෝගේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට වගේ personal choice එකට යන්න පුළුවන්. ඔයා කොයි university එකේද කරන්නේ කියලා. කොයි university එකේ කරත් එකම exam එක තමයි තියෙන්නේ. ඔයා රෙජිස්ටර් වෙන්නේ කැටගරි එක අනුව. ඔයාට තියෙන්නේ වෙනම ඔස්කි එක්සෑම් එකක්. ඔයා ඇඩල්ට් නර්ස් කෙනෙක් විදිහටද, මෙන්ටල් හෙල්ත් නර්ස් කෙනෙක් විදිහටද, එහෙම නැත්නම් ලර්නින් ඩිසබිලිටි නර්ස් කෙනෙක් විදිහට, චිල්ඩ්‍රන්ස් නර්ස් කෙනෙක් විදිහටද, ඒ ඔයා රෙජිස්ටර් වෙන කැටගරි එක අනුව ඔයාට ඔස්කි එක්සෑම් එක වෙනස් වෙනවා. ඔස්කි එක්සෑම් එක ස්ටේෂන් 10ක් තියෙනවා. ඒක ඔයා රෙජිස්ටර් වෙන කැටගරි එක අනුව වෙනස් වෙනවා. නමුත් එකම බේස් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි ස්ටේෂන්ස් අතර අපි කියනවා APIE ස්ටේෂන්ස් කියලා. ඒක එක සිනාරියෝ එකකින් තමයි සමන්විත වෙන්නේ. දෙවෙනියට තියෙන ස්ටේෂන්ස් හතරම ඔයගොල්ලෝගේ ස්කිල්ස් බලන්න තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒක ප්‍රැක්ටිකල් ස්ටේෂන්ස් හතරක් තියෙන්නේ. ඊට පස්සේ අන්තිම දෙක රයිටින් ස්ටේෂන්ස් දෙකක් තියෙනවා. ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල් වැලියුස්, එවිඩන්ස් බේස් ප්‍රැක්ටිස් කියන දෙක තමයි එකෙන් බලන්නේ. ඒක ගැන මම විස්තර ඉස්සරහට කියන්නම්. පහුගිය අවුරුද්දේ කියන්නේ 2022 නොවැම්බර් 14 වෙනිදා ඉඳන් ඒගොල්ලෝ ස්කිල් ස්ටේෂන්ස් වලට තියෙන ඔප්ෂන්ස් වැඩි කරා. ඒ කියන්නේ ඇඩල්ට් නර්ස් කෙනෙක් නම් දැන් තියෙනවා ස්කිල් ස්ටේෂන් 21ක් ඕගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න. ඒ 21න් තමයි 4ක් ඕගොල්ලන්ට එන්නේ. ඒ වගේ ඒගොල්ලෝ හැම කැටගරි එකකටම ඔප්ෂන්ස් වැඩි කරා ස්කිල් ස්ටේෂන් වලට තියෙන. ඔයාට මේ මැටීරියල්ස් ඒ කියන්නේ ඔස්කි වල ස්ටඩි මැටීරියල්ස් ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයා එක්සෑම් එක කරන යුනිවර්සිටි එක ඩිසයිඩ් කරාට පස්සේ ඒක වෙබ්සයිට් එකෙන් ඔයාට ගිහින් ඒ ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයා ඔස්කි එක්සෑම් සෙන්ටර් එකට යද්දී අනිවාර්යෙන් ඔයාගේ પાස්පෝර්ට් එක අරගෙන යන්න ඕනේ. ඔයාගේ પાස්පෝර්ට් එකට තමයි ඔයාට එක්සෑම් කරන්න පුළුවන්. වෙන කිසිම ID proof එකක් ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඒ වගේම ඒ යන දවසට ඔයා ඔස්කි එක්සෑම් එකට යන දවසට NMC එකේ කට්ටිය ඔයාගේ ડોකියුමන්ට්ස් වෙරිෆයි කරනවා. එදාට ඔයාගේ ඩිප්ලෝමා සර්ටිෆිකට් එක, ඩිග්‍රී සර්ටිෆිකට් එක, කවුන්සිල් රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකට් එකයි, ID එකයි, ඒ වගේම DBS එකක් අරගෙන යන්න ඕනේ. ඕගොල්ලෝ මතක තියාගන්න ලංකාවෙන් UK වලට ආවට පස්සේ පොලිස් රිපෝට් එකකට ඇප්ලයි කරන්න ඕනේ. මොකද ලංකාවෙන් පිට වුණාට පස්සේ පොලිස් රිපෝට් එකක් ඕනේ. එක මෙහි ආව ගමන් apply කරන්න එක online apply කරන්න පුළුවන් police headquarters වලින් ලංකාවේ. ඊට පස්සේ ඔයාගේ ආයතනයෙන් ඔයාට DBS එකක් කරලා දෙයි මෙහි UK වල එකක්. exam center එක සාමාන්‍යයෙන් ඔයාට ඒ කියන්නේ අපි ගියපු exam center එකේ නම් තිබ්බේ base විදිහට හදලා තිබ්බේ. කියන්නේ ඔයාට හම්බ වෙන්නේ ඒකේ room එකක් තමයි ඔයාගේ exam room එක. ඒක ඔයාගේ මුළු exam එක ඉවර වෙනකම්ම ඒක එක දිගට මේ room එකේ තමයි exam කරන්න ඕනේ. ඒක ඇතුලේ patient කෙනෙක් විදිහට සමහර stations වලට actor කෙනෙක් ඉන්න පුළුවන්. actor කෙනෙක් හරි actress කෙනෙක් හරි. එහෙම නැත්නම් mannequin එකක් තියෙන්න පුළුවන් patient විදිහට සමහර stations වලට. මේ මම ඉස්සරහට කියන්නම් මොනවාද තියෙන stations කියලා. මේ වගේ සමහර stations තියෙනවා practical stations, සමහර stations තියෙනවා silent writing stations. ඔයාලට exam room එකට වෙලා තනියම ලියන්න තමයි තියෙන්නේ. time එකක් තියෙනවා වෙලාව බලා ගන්න. cameras දෙකක් තියෙනවා ඔයගොල්ලෝගේ room එක record වෙන්න. එතන සාමාන්‍යයෙන් examiner ඉන්නවා ඔයාලත් එක්ක මුළු exam එක ඉවර වෙනකම්ම. exam එකේ stations වලට අපි හිතමු වට oral medication station එකක් තියෙනවා. සමහර වෙලාවට ඔයා drugs ටික patient දෙන්නේ නැහැ. ඇක්ටර් කෙනෙක් ඉන්නවා නම් mannequin එකක් තියෙනවා නම් එයාලා ඔයා දෙන tablets swallow කරන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට ඔයාට පුළුවන් verbalize කරන්න. ඔයා කටින් කියන දේ වුණත් මෙහි accept කරනවා exam එකේදී. හැම එකක්ම නෙමෙයි. accept කරන steps තියෙනවා. ඔයාලට කරගන්න බැයි නම් ටක් ගාලා ඔයාට verbalize කරන්න පුළුවන් මම මේ දේ කරනවා කියලා. එතකොට ඒක සාමාන්‍යයෙන් සමහර අවස්ථාවල ඒගොල්ලෝ accept කරනවා. ඒක ඔයාට ඔයාගේ exam එක university එකෙන් website එකෙන් marking criteria එක download කරගන්න පුළුවන්. ඒ download කරගත්තාම ඒකේ තියෙනවා ලකුණු දෙන points. සාමාන්‍යයෙන් මෙහි red flag දාලා දානවා කියලා තියෙනවා exam එකේ. ඒ කියන්නේ ඔයා ඔස්කී exam එකේ stations ටික යනකොට patientගේ safety එකට හානි වෙන දෙයක් හරි ඒ කියන්නේ sterility කඩන හරි මොකක් හරි වගේ දෙයක් වුණොත් ඒගොල්ලෝ කෙලිම red flag එකක් දානවා. එතකොට ඔයා station එක fail වෙනවා. එහෙම බැරි වෙලාවත් station එකක් fail වුණොත් ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ දවස් 10කට පස්සේ receipt එකක් අපහු කරන්න දෙනවා. ඔයා හිතන්න ඔයා stations 10න් 7ක්ම fail වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාට අපහු exam එක book කරන්න පුළුවන්. ඒගොල්ලෝ කියන විදිහට ඔයා exam කරපු දවසේ ඉඳන් දවස් 10කට පස්සේ දවසක් ඔයාට book කරන්න පුළුවන්. හැබැයි ඔයා අපහු pay කරන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් ඔයාගේ company එකකින් හරි NHS එකකින් හරි pay කරයි. එහෙම නැත්නම් ඔයාට pay කරන්න වෙනවා personally. exam එකේ normal exam cost එක 794ක්. ඔයා station 7ක් fail වුණොත් 7ක් දක්වා fail වෙන එකට ඔයා ඒ ගානෙන් 50ක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ පවුන් 397ක්. ඊට පස්සේ ඔයා ස්ටේෂන්ස් 8කට වඩා කියන්නේ 8 9 10 ස්ටේෂන් 8ක් 9ක් 10ක්ම ෆේල් වෙනවා නම් ඔයා මුළු ගානම ගෙවන්න ඕනේ ආපහු එක්සෑම් එක බුක් කරන්න. ඒ වගේ ඔයාට ඇටෙම්ප්ට්ස් 3ක් ගන්න පුළුවන්. ඒ තුනෙන්ම ඔයාට ස්ටේෂන්ස් 10 පාස් වෙන්න බැරි වුණොත් ඔයා මාස 6ක් ඉන්න ඕනේ ආපහු එක්සෑම් බුක් කරන්න කලින්. ඒ මාස 6ක ගැප් එක තියලා තමයි ඔයාට ආපහු එක්සෑම් බුක් කරන්න වෙන්නේ. එතකොට ඔයා NMC registration process එක පටන් ගත්ත දවසේ ඉඳලා අවුරුදු 2ක් ඇතුළත ඔයා මේ ටික කරලා ඉවර කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට registration application එක ආපහු පටන් ගන්න වෙනවා NMC rule එක අනුව. දැන් අපි බලමු OSCE exam එක ගැන. මේකේ පළවෙනි stations 4 මම කිව්ව විදිහටම එකම scenario එකකට යන්නේ. scenario එක වෙනස් වෙනවා ඔයා register වෙන category එක අනුව. කොහොම වුණත් හැමෝටම තියෙන්නේ පළවෙනි ස්ටේෂන් 4 පළවෙනි එක assessment station එක. ඒකෙදී ඔයාට patient assess කරන්න තියෙනවා. PHQ9 කියන questionnaire එක කරන්න තියෙනවා. news 2 අපි කියන්නේ physical observation බලනවා කියලා. BP බලන්න. ওই ටික කරන්න තියෙනවා විනාඩි 20ක් ඇතුළත. ඊට පස්සේ දෙවෙනි එක planning කියනවා අපි. ඒකට විනාඩි 14ක් තියෙනවා. ඒක silent writing station එකක්. ඒකෙදී ඔයා nursing care plan දෙකක් දාන්න ඕනේ. ඔයා patient assess කරද්දී අඳුරගත්ත problems දෙකකට. ඊට පස්සේ තුන්වෙනි station එක තමයි implementation. ඒකෙදී සාමාන්‍යයෙන් හැමෝටම ඉන්නේ oral medication දෙන්න assess කරපු patient. ඒක විනාඩි 15ක් තියෙනවා ඔයාට ඉවර කරන්න. ඊට පස්සේ හතරවෙනි එක තමයි evaluation. evaluation station එකට විනාඩි 8ක් තියෙනවා. මේක verbal station එකක්. ඒ කියන්නේ අපි patient ව hand over කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඊළඟ shift එකට හරි community එකට හරි ඒ විදිහට hand over කරන්න තියෙනවා. hand over කරන්න ඕනේ මෙතනදී ඔයා examiner ට. examiner තමා වෙන nurse කෙනෙක් විදිහට ඉන්නේ. මේක verbal station එකක්. මේ වගේ ඔක්කොගේම stations වල මේ දීලා තියෙන වෙලාවට ඔයා ඉවර කරන්න ඕනේ. එහෙම කියන්නේ ඉවර කරගන්න බැරි වුණොත් fail වෙන්න තියෙන chance එක වැඩි. මම කියන්නේ fail කරනවාමයි කියලා. නමුත් ඒ කාලය ඇතුළත ඔයා ඉවර කරන්න බලන්න ඕනේ. මොකද assessment එකේදී patient assess කරලා PHQ9 එක කරලා physical observation බලන්න ඔක්කොටම තියෙන විනාඩි 20යි. ඒක හිතනවට වඩා ටිකක් අමාරුයි කරන්න. වෙලාව මදි වෙන්න පුළුවන්. ඒ හින්දා හොඳට practice කරන එක තමයි අපිට කරන්න පුළුවන්. ඕගොල්ලොන්ට හරියටම හිතා ගන්න පුළුවන් assessment එකට ඕගොල්ලොන්ට එන්නේ මොන වගේ scenario එකක්ද කියලා. ඒ කියන්නේ adult nurse කෙනෙක්ට නම් එන්නේ මොන වගේ scenarios ද එන්නේ chance එක තියෙන. ඒතර options තියෙනවා. mental health nurse connect, learning disability nurse connect, එතකොට children's nurse connect එන්න පුළුවන් scenarios තියෙනවා. ඒක මම දැන් දාන්නම් slides වල. adult nurse connect එන්න පුළුවන් scenarios තමයි Alzheimer's disease, anxiety and depression, asthma, chronic heart failure, community assessment, ectopic pregnancy, end of life, fall and fracture, hernia, homelessness, pneumonia and subdural hematoma. මම මේවා ඔක්කොම ඩවුන්ලෝඩ් කරගත්තේ Oxford University එකෙන්. ඉතින් university university එකට වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඔයාලා කරන university එකෙන් ඔයාලා exam book කරන university එකෙන් ඔය study materials download කරගන්න බලා ගන්න. මොකද ඒකේ තියෙනවා ඒගොල්ලෝ වෙනම ඔයාලට online training එකක් පවා කරන්න. ඒ හින්දා ඒක ඔයා exam book කරන university එකෙන්ම study materials download කරගන්න. එතකොට mental health nurse කෙනෙක්ට තියෙන options තමයි scenario options, depression and suicidal ideations and bipolar disorder. ඒකට තියෙන options දෙකයි. ඊට පස්සේ learning disability nurse කෙනෙක්ට එන්න තියෙන scenarios තියෙන්නේ දෙකයි. එක behaviors that challenge and down syndrome. ඒ දෙකෙන් එකක් තමයි එන්න පුළුවන් assessment කරන්න. ඒ මුළු APIE station එකටම children's nurse කෙනෙක්ට asthma එහෙම නැත්නම් තව ඊළඟට එන්න පුළුවන් post tonsillectomy bleeding. මේ කියන scenario දෙකෙන් තමයි children's nurse කෙනෙක් විදිහට register වෙන කෙනෙක්ට APIE stations එන්න පුළුවන්. ඉතින් ඒ API stations හතර එක දිගටම යන stations හතරක්. ඒක නමුත් මම කියන්නේ නැහැ ඒක එක දිගටම ඔයා exam room එකට වෙලා ඉඳලා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයාට exam room එකෙන් එළියේ ඔයාට පුටුවක් තියලා තියෙනවා. ඔයාට ටිකක් stress release කරගන්න වගේ. එක station එකක් assessment station එක ඉවර වුණාම ඔයා එළියේ ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ planning station එකට ආයෙ examiner ඔයාට ඇතුළට කතා කරනවා. එයා room එක ready කරලා ඒ විදිහට තමයි යන්නේ. පළවෙනි ස්ටේෂන් හතරටම ඒ කියන්නේ API ස්ටේෂන් හතරටම එකම සිනාරියෝ එක තියෙන්නේ. ඊට පස්සේ තියෙන ස්ටේෂන්ස් හතරක් තියෙනවා ඔයාලට කරන්න ස්කිල් ස්ටේෂන්ස්. ඒ කියන්නේ ස්කිල් ස්ටේෂන්ස් පෙයර්ස් දෙකක් තමයි එන්නේ. ඒක ඔයා රෙජිස්ටර් වෙන කැටගරි ගන්න වෙනස් වෙනවා. ඔයාට එන්න තියෙන ඔප්ෂන්ස් මොනවාද කියලා අපි බලමු. ඇඩල්ට් නර්ස් කෙනෙක්ට තමයි ගොඩක්ම ඔප්ෂන් තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ වට මෙතන තියෙන 21න් 4ක් තමයි දෙන්නේ. එතකොට ඔයා මේ 21ම ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ එක්සෑම් එකට යද්දී. මේ තියෙන විදිහට ඇඩල්ට් නර්ස් කෙනෙක්ට තියෙන ස්ටේෂන්ස් තමයි මේ ස්කිල් ස්ටේෂන්ස්. අපි ලංකාවේ ප්‍රැක්ටිස් කරා වගේම තමයි. ඉතින් ගොඩක් දුරට නමුත් එක්සෑම් ඇසස් කරන විදිහ නම් වෙනස්. ඔයාට ඒක මාකින් ක්‍රයිටීරියා ඩවුන්ලෝඩ් කරගත්තාම තේරෙයි ඒගොල්ලෝ ලකුණු දෙන points මොනවාද කියලා. පළවෙනි එක administration of inhaled medications. ඒකට විනාඩි 12ක් තියෙනවා. administration of suppository විනාඩි 10ක් තියෙනවා. blood glucose monitoring විනාඩි 8යි. bowel assessment විනාඩි 8යි. catheter specimen of urine විනාඩි 8යි. fine bore NG tube insertion විනාඩි 12ක් තියෙනවා. 4 different patients fluid balancing. ඒකට විනාඩි 12ක් තියෙනවා. in hospital resuscitation එකට තියෙනවා විනාඩි 6ක්. intramuscular injection විනාඩි 12යි. IV flush and visual infusion phlebitis එකට විනාඩි 12ක් තියෙනවා. nasopharyngeal suctioning එකට විනාඩි 8ක් තියෙනවා. nutritional assessment එකට විනාඩි 8යි, oral care plan එකට විනාඩි 8යි, oxygen therapy විනාඩි 10ක් තියෙනවා, pain assessment එකට විනාඩි 6ක් තියෙනවා, peak expiratory flow rate එක බලන්න විනාඩි 8ක් තියෙනවා, pressure area assessment විනාඩි 8යි, removal of urinary catheter විනාඩි 8යි, subcutaneous injection විනාඩි 12යි, MSU and urinalysis විනාඩි 8යි, wound assessment and ANTT විනාඩි 21ක් තියෙනවා. එතනදී තියෙන wound dressing එකක් කරන්න. ඉතින් ඔයාලට මේ ඩෝවා adult nurse කෙනෙක් විදිහට register වෙනවා නම් දැනට තියෙන තත්ත්වය අනුව ඔයාට මේ stations 21කින් 4ක් තමයි ඉන්නේ skill stations වල. ඉතින් ඔයාට මේ ඔක්කොටම practice වෙන්න වෙනවා හොඳට marking criteria එකට අනුව. ඔයා university එකේ website එකෙන් materials download කරගද්දී ඒකේ තියෙනවා how to prepare for those කියලා material එකක්. ඒක download කරගන්න. ඒකෙදි තියෙනවා students ලා කරන common mistakes මොනවාද කියලා. ඉතින් ඒව ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒ වගේම mental health nurse කෙනෙක් විදිහට register වෙනවා නම් skill stations 6ක් තියෙනවා. ඒ 6න් 4ක් තමයි ඔයාට exam එකට එන්නේ. ඉතින් selection එක අඩුයි ඒගොල්ලොන්ට තියෙන. ඔයගොල්ලොන්ට practice වෙන්න තියෙන stations 6යි. ඒකෙන් 4ක් තමයි skill station 4 විදිහට ඔයාට exam එකේ එන්නේ. පළවෙනි එක තමයි administration of suppository විනාඩි 10යි, de-escalation විනාඩි 8යි, nutritional assessment විනාඩි 8යි, reminiscence therapy විනාඩි 8යි, talking therapies විනාඩි 8යි, physiological observations විනාඩි 10යි. මේ දීලා තියෙන වෙලාවට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඒගොල්ලෝ marking criteria එකෙන් බලාපොරොත්තු වෙන හැම point එකක්ම අපි කරලා ඉවර කරන්න ඕනේ. hand washing එක පවා නමුත් ඒගොල්ලෝ අනිවාර්ය කරන්නේ නැහැ hand washing. අපිට hand gelling කරන්නත් පුළුවන්. නමුත් අපි verbalize කරන්න ඕනේ WHO guidelines වලට අනුව අපි hand washing හරි hand gelling හරි කරනවා කියලා. hand washing එකට ගියොත් ඒකට ලොකු කාලයක් යනවා. hand gelling එක ඉක්මන් ඒකට පොඩි කාලයක් යනවා. නමුත් ඔය හැම step එකක්ම verbalize කරන්න ඕනේ. ඔයා learning disability nurse කෙනෙක් විදිහට register වෙනවා නම් මේවා තමයි ඔයාට එන්න පුළුවන් skill stations. එතන ඔයාට 7ක් තියෙනවා. 7න් 4ක් තමයි එන්නේ. පළවෙනි එක administration of suppository විනාඩි 10යි, de-escalation විනාඩි 8යි, nutritional assessment විනාඩි 8යි, IM injection විනාඩි 12යි, talking therapies විනාඩි 8යි, physiological observations විනාඩි 10යි, pain assessment විනාඩි 6යි. ඒ skill station 4ක් තමයි එන්නේ ඔය learning disability nurse කෙනෙක් විදිහට register වෙනවා නම්. ඔයා මෙහි children's nurse කෙනෙක් විදිහට register වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට ඒක ඔයගේ ඔස්කී exam එකට එන skill stations තමයි මේ වගේන් 4ක් තමයි එන්නේ. ඒක පළවෙනි එක තමයි administration of inhaled medication විනාඩි 12යි, blood glucose monitoring විනාඩි 8යි, basic life support විනාඩි 8යි, fine bore NG tube insertion විනාඩි 12යි, nasopharyngeal suctioning විනාඩි 8යි, peak expiratory flow rate එකට විනාඩි 8යි, removal of urinary catheter විනාඩි 8යි, subcutaneous injection විනාඩි 12යි, oxygen therapy විනාඩි 10යි. මේ ටික තමයි එන්න පුළුවන්. ඉතින් ඔයා මොන කැටගරි එකෙන් register වුණත් ඔය තියෙන stations වලින් තමයි ඔයාගේ skill station 4 decide වෙන්නේ. ඒක හරියටම කියන්න බෑ ඔයාට මොන 4ක් එනවද කියන්න. ඒක අපිට කලින්ම අපේ candidate number එකට ඒගොල්ලෝ කලින්ම prepare කරලා තියෙන. ඉතින් guess කරන්න බෑ මොන 4ක් එයිද කියලා. එහෙම commonly එන 4ක් කියලා හිමත් නැහැ. ඉතින් මේ ඔක්කොටම ලෑස්ති වෙන්න වෙනවා හොඳටම. මොකද එක main point එකක් හරියවා miss කරොත් ඔයාට fail වෙන්න තියෙන rate එක වැඩි. patient identification and allergies තියෙන එක check කරන එක, එතකොට consent එක ගන්න එක, ඒ වගේ දේවල් හරිම වැදගත්. ඒක ඔයගොල්ලෝ exam එකට ලෑස්ති වෙන්න materials study කරද්දී ඔයගොල්ලොන්ට marking criteria study කරද්දී ඔයගොල්ලොන්ට ඒක තේරෙයි. ඉතින් අපි බලමු අන්තිම stations දෙක මොකක්ද කියලා. අන්තිම station දෙක silent writing stations දෙකක්. පළවෙනි එක evidence based practice, දෙවෙනි එක professional values. ওই දෙක තමයි තියෙන්නේ. මේ දෙකට options 15 15 තියෙනවා දෙකේම. ඔය එකෙන් එන්නේ එකයි. ඔයගොල්ලෝ හැම එකක්ම හොඳට ඒකේ තියෙන points ඔලුවට දාලා තියාගන්න ඕනේ. මොකද ඒවම අනිවාර්යෙන් ලියන්නත් ඕනේ. එක පොයින්ට් එකක්වත් මිස් වෙන්නත් බෑ. එකක් ඒ කියන්නේ ඒක ලියන්න ඔයාලට විනාඩි 10ක් තියෙනවා. පළවෙනි එක evidence based practice. මේක ඔයා මොන කැටගරි එකකින් රෙජිස්ටර් වුණත් සමානයි. ඒ කියන්නේ එකම එක එන්නේ. මේකෙදි ඔයාට විනාඩි 10ක් තියෙනවා වගේ answers ලියන්න. මේකෙදි තියෙන evidence based practice එකේදී තියෙන research වල summaries ටිකක් දෙනවා ඔයාට. ඉතින් ඒවා summarize කරලා එතන තියෙන scenario එකට අනුව patient කෙනෙක්ට හරි relative කෙනෙක්ට හරි explain කරන්න තියෙන. ඒ explain කරන ඔයා එතනදී කරන දේවල් ඔයාට ලියන්නයි තියෙන්නේ. ඒ ලියද්දී ඒගොල්ලෝ marking criteria එකේ බලාපොරොත්තු වෙන points තියෙනවා. ඒ points දාලා තමයි ලියන්න ඕනේ. ඒක ඔයාට marking criteria එක download කරගත්තාම බලන්න පුළුවන්. මම කියන්නම් දැන් මේකේ තියෙන options. ඒ කියන්නේ evidence based practice එකේ options 15ක් තියෙනවා. මේ 15න් එකක් තමයි ඔයාට එන්න පුළුවන්. ඉතින් මේ 15ෙම තියෙන points වලට ඔයාලා ඇස්ති වෙන්න ඕනේ. පළවෙනි එක ankle sprain, autism spectrum disorder, bedside handover, cervical screening, cranberry juice and UTIs, dementia and music, diabetes, female MI symptoms, fever in children, obesity management, pressure ulcer prevention, breast strain, saline versus tap water, smoking cessation, and honey dressing for venous leg ulcers. මේ 15න් තමයි එකක් ඔයගොල්ලන්ට එන්නේ. ඉතින් ඒකේ තියෙන ඔක්කොම sub points ඔලුවට දාලා මතක තියාගන්න ඕනේ හොඳට. practice කරන්න ඕනේ ලියලා ලියලා තමයි පුරුදු වෙන්න වෙන්නේ. හොඳට exam එකට මේ ටික practice කරගෙන යන්න ඕනේ. මොකද ඒ වගේ ගොඩක් වෙලාට සමාන points තියෙනවා. ඉතින් මතක තියාගන්න ඕනේ main points තියෙනවා. ඒව එකක්වත් miss වුණොත් ඒගොල්ලෝ pass කරන්නේ නැහැ. ඒ හින්දා හොඳට ලෑස්ති වෙන්න වෙනවා exam එකට. ඊළඟ එක professional values. මේකෙදි බලන්නේ ඔයගොල්ලෝ ඒ කියන්නේ අපි nursing profession එකේ value එක කොහොමද standards කොහොමද තියාගන්න ඕනේ NMC එකේ code වලට අනුව කියලා. ඉතින් අපි බලමු මේකේ තියෙන මොනවද කියලා. මේකෙදි ඔයාට ලියන්න ඉන්නේ මේ වගේ අවස්ථාවකට ඔයා මොන දුන්නොත් ඔයා මොකද්ද කරන්නේ කියලා. මේ තියෙන මම දාන්නම් slide එක. මේකේ තියෙන එක අවස්ථාවකට හරි ඔයාට මොන දෙන්න වුණොත් ඔයා ඒ වෙලාවට මොකද්ද කරන්න කියලා තමයි ඔයාට ලියන්න තියෙන්නේ. මේකත් හැම කැටගරි එකකම nurse කෙනෙක්ට සමානයි. ඒක ඔන් රෙජිස්ටර් වෙන කැටගරි එක අනුව වෙනස් වෙන්නේ නැහැ. පළවෙනි එක bullying, දෙක concealment of bed status, confidentiality, drug error, false representation, falsifying observations, falsifying timesheets, hospital food, impaired performance, laboratory results, possible abuse, professional confrontation, racism, social media, witness abuse. ඒකෙදි කරන්න තියෙන්නේ marking criteria එකේ තියෙන points. ඒ points වලට අනුව ඔයා මේ වගේ අවස්ථාවකට මුහුණ දුන්නොත් මොකද්ද කරන්න ඕනේ කරන්න කියලා ඔයාට ලියන්න තියෙන. ඒකට scenario එකක් ඔයාට exam එකේදී හම්බ වෙනවා. ඉතින් මේ 15ටම මේකෙත් ඔයාලා ලෑස්ති වෙන්න ඕනේ. ලේසි නැහැ, අමාරුයි. හොඳට පාඩම් කරන්න වෙනවා. ඔයා exam එක කරලා ඉවරනාන් පස්සේ ඔයාට results එනවා 5 working days within 5 working days එහෙම නැත්නම් within 15 working days කියලා තමයි කියන්නේ ඒගොල්ලෝ. කොහොමද ඉක්මනට ලැබෙන්න තියෙන chance එක වැඩි exam result එක. ඒක ඔයා exam කරන center එක අනුව depend වෙන්නත් පුළුවන්. ඉතින් exam results එක ආවහම ඔයාට බලා ගන්න පුළුවන් ඔයා stations ඔක්කොම pass වෙලාද එහෙම නැත්නම් resit එකක් කරන්න ඕනේද කියලා. ඔය exam එක stations ඔක්කොම pass නම් stations 10ම pass නම් working 5 working days ඇතුළත ඔයාගේ NMC flow chart එකේ OSCE කියන තැනට OSCE pass කියලා ඔයාට NMC flow chart එකට ඒක අප්ලෝඩ් වෙනවා. NMC flow chart එකේ OSCE status එක pass කියලා අප්ලෝඩ් වුණ ගමන් ඔයාට process එක complete කරන්න පුළුවන්. ඔයා ඊටු ඔක්කොම NMC process එක complete කරලා නම් තියෙන්නේ අන්තිම payment එක කරලා ඔයාට ඔයාගේ application එක submit කරන්න පුළුවන්. මම අපි කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා NMC process එක ගැන. අපි අලුත් වීඩියෝ එකකුත් අපි කරන්නම් අන්තිමට. ඒ කියන්නේ අලුත් වීඩියෝ එකක් කරන්නම්. දැන් මේ අප්ඩේට් වෙලා තියෙන ඒවත් එක්ක හරියටම කොහොමද ඒක කරන්න කියලා අන්තිම ස්ටෙප් එක දක්වාම අපි විස්තර කරලා කියන්නම්. ඉතින් ඔයාගේ NMC flow chart එක ඔයා complete කරලා ඔයාගේ application එක ඔයා submit කරාම ඔයාට 35 days වලින් working days නෙමෙයි 35 days වලින් ඔයාට ඔයාගේ NMC pin එක හම්බ වෙනවා. ඔයාගේ documents වල issue එකක් මොකුත් නැත්තම්. ඉතින් මේ වීඩියෝ එක බලලා නර්ස් කෙනෙක්නම් OSCE කියන්නේ මොකද්ද? මොකද්ද ඒකෙන් වෙන්නේ? කියන දේවල් හැමදේම ඔයාලා දැනගන්න ඇති කියලා හිතනවා. ඉතින් අපි කලින් NMC process එක ගැන ලංකාවේ verification එකෙන් ගන්න විදිය ගැන video එකක් එහෙම කරලා තියෙනවා අපි නමුත් අලුතෙන් අප්ඩේට් කරලා තියෙනේවත් එක්කලා අපි ආයෙ වීඩියෝ එකක් කරන්න ලෑස්ති වෙනවා NMC සම්පූර්ණ process එක ගැන. ඉතින් අපේ සඳරු vlog UK channel එකත් එක්කලා රැඳිලා ඉන්න ඔයාලා මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම තමයි අපේ Facebook page එක සඳරු vlog UK ඒකත් follow කරන්න. ඉතින් තව මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙ ඔයාලා හම්බෙමු. ඉතින් එතකන් ඔයාලට ජය වේවා.